ஐபவன் සුබ දසනක් අද දෙසැම්බර් මාසයේ 3 වෙනිදා ගරු අද දවස් අපි අදත් සූදානම් රෝදාවසේ පත්‍ර සමගින් පුවත්පත්තර තොරතුරු විමසා බලන්නට සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත්වල මුල් පිටු සහ අතුල පිටු සම්බන්ධයෙන් ඒ වගේම තමයි මතක් කරන්නට ඕන මේ දිනවල දිවයිනේ පවතින ටිකක් අයහපත් කාලගුණික තත්ත්වයක් අධික වර්ෂාව සහිත ඒ වගේම තමයි වර්ෂාව නිසාම ස්වභාවික විපත් බොහෝ ප්‍රමාණයක් මේ වෙදි දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වෙනවා කනගාටුදායක සිදුවීම් කීපයකට ඒ අතරින්ම වාර්තා වෙලා තිබෙනවා ඒ හේතුව නිසාම මේ අයහපත් කාලගුණික තත්ත්ව සම්බන්ධයෙන් සැලකිලිමත් වෙලා තමන්ට දැනුම් දීලා තිබෙනවා නම් ආරක්ෂිත ස්ථාන කරා යන්න කියලා මේ අවවාද උපදෙස් පිළිගනිමින් තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් ආරක්ෂාකාරීව කටයුතු කරන්න කියන කාරණාවත් දවසේදී උදෑසනින්ම ඔබට මතක් කරනවා. ඉතින් කවල් අයබෝවන් සුබ දවසක්. අයබෝවන් සුබ දවසක්. ඔබ සිහිපත් කළ කාරණාව කාලගුණික අවධානම නිසා ප්‍රදේශ කිහිපයක නායාමයේ අනතුරු අඟවා තිබෙනවා. ඒ පිළිබඳව විමසිලිපත් යහුසුලුව කටයුතු කරන්න කියන කාරණාව තමයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නට තිබෙන්නේ. කොහොමනත් අද මධ්‍යම රාත්‍රියෙන් පස්සේ වැස්ස තරමක් වැඩි වෙන ආරංචියත් කාලගුණ විදුලි දෙපාර්තමේන්තුව කියනවා. අපි ඒ ගැන තොරතුරු කියන්න. පුවත්පත් බොහොමයක ප්‍රධාන සිරස්තලයේ බවට පත්වන්නේ ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තු සැසිය කල් තැබීමට ජනාධිපතිතුමන් ගත් පියවර. ඒ අනුව මව්බිම තමගේ ප්‍රධාන සිරස්තලය ගෙනෙන මේ විදියට පාර්ලිමේන්තු සැසිය ජනවාරි 3 දක්වා කල් තබ යනුවෙන් ජනපතිගේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් වී තිබෙනවා. ඒ සම්බන්ධ විස්තර සටහනේ මෙහෙමයි හමු වෙන්නේ. ශ්‍රී ලංකාවේ 8 වෙනි පාර්ලිමේන්තුවේ 3 වෙනි සැසිවාරයේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ රාත්‍රියේ ප්‍රකාශයට පත් කළා. මේ අනුව පාර්ලිමේන්තුවේ නව සැසිය 2020 ජනවාරි 3 වෙනිදා පෙරවරු 10ට ආරම්භ කරන බවත් එම ගැසට් නිවේදනය සඳහන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 71 වගන්තිය ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවයි මේ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරේ. මේ ආකාරයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 40 වාරයක් පමණ වාර අවසන් කළ තුන පාර්ලිමේන්තු වාර අවසන් කිරීමෙන් පස්සේ කෝප් කමිටුව ඇතුළු කමිටු අහෝසි වන අතර නව සැසිවාරය ආරම්භ වීමෙන් පස්සේ එම කමිටුවට අලුතෙන් සමාජිකයන් පත්කර ගැනීමට සිදු වන කාරණාවත් අද ලංකාදීපයත් වාර්තා කරන්නේ තමන්ගේ ප්‍රධාන සිරස්තලයෙන්. මේ තොරතුරුමයි පාර්ලිමේන්තු සැසිය අවසන් යළි රැස්වන්නේ ජනවාරි 3 වෙනිදා යනුවෙන්. ඔදියාලෙන් පුවත්පතත් අද මේ කාරණාව වාර්තා කරනවා. පාර්ලිමේන්ට් ප්‍රොරොග් කියලා අද මේ සම්බන්ධයෙන් වාර්තා වෙන්නේ. පාර්ලිමේන්ට් හැස් බීන් ප්‍රොරොග්ඩ් ඔන් ද ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔෆ් ද ප්‍රෙසිඩන්ට් ගෝඨාභය රාජපක්ෂ. ද ගැසට් නොටිෆිකේෂන් අනවුන්සින් ද ප්‍රොග්‍රෙෂන් වර්ස් ඉෂුඩ් ලාස්ට් නයිට්. ද නිව් සෙෂන් ඔෆ් පාර්ලිමේන්ට් විල් බී හෙල්ඩ් ඔන් ජනවරි 3rd 2020 කියලායි මේ සම්බන්ධයෙන් ද ඉලන්ඩ් පුවත්පත වාර්තා කරන්නේ. ඒ වගේම තමයි ඩේලි මිරර් පුවත්පතත් මේ කාරණාව අද වාර්තා කරනවා. පාර්ලිමේන්ට් ප්‍රොරොග් ටිල් ජනවරි 3rd ස්පෙෂල් PAC සෙක්ටොරල් oversight and high post committees unaffected by prorogation kiyala yada me sambandhen daily mirror puwat patat toroturu sandahan karanne kalagunaya pidibanda toroturu api oba ita passe oba ithirbat karanne kalagunayan 5904 ak vipathara patwe pidawata patwe thibenawa oun apahasutawata patwe thibenawa divena labunu warshawa hetuwen paul 1609 ekata ayat pujjalayan 5904 denaku pidawata patwe athi bawai aapada kalamana karana madhyasthaniye nivedana yanne kuch karimen kiya sitiye kardinam sahana salasimata janapathige niyoga e agamathuman haraha kriyaatmaka wanne e pilimada toraturu ada dawase wartha karana dinamina mena me vidiyatai me sathahanek karanne tamange pradhana sirasthalayata ayahapat kalagunen vipathara patayata kardinamin sahana denna janapathigen agamathigen upades අවදානම් ප්‍රදේශවලට විශේෂ ආරක්ෂාව සැපීමට ගත් පියවර, විපතට පත්වුවන්ට පිසු හා වියලි ආහාර ලබා දීමට ගත් පියවර, සාමාන්‍ය පෙළට විකල්ප මධ්‍යස්ථාන, ඒ කියන්නේ ඒ බලපෑම් තිබෙන ප්‍රදේශවලට දරුවන්ට කිව්වා ළඟම තියෙන විභාග මධ්‍යස්ථානයට යන්න කියලා, දරුවන් ගැන විශේෂ අවධානය. මේ අනුව ආපදා අවම කිරීමට සහ කඩිනම් ප්‍රතිචාර දක්වීමට අවශ්‍ය වාතාවරණ ඇති කිරීමට හා මහජන සුබසාධනය සඳහා ක්ෂණික පියවර ගැනීමට අදාළ අමාත්‍යංශයන්හි නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත චක් ලේකම්ගෙන් උපදෙස් ලබා දී තිබෙනවා. මේ සියලු කාර්යයන් සම්බන්ධීකරණය හා සමාලෝචනය කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි කටයුතු සංවිධානය වෙන්නේ. එෙහිදී පසුගිය දිනෙහිදී ආපදා තත්ත්වයන් හේතුවෙන් නවතැන් වූ වන්හා ඇතු විනාශ පිළිබඳ සාකච්ඡා කිරීමට හා ඒවා වළක්වා ගැනීමට සඳහා අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හමුවක් ඇඳවා තිබුණා. මෙහිදී තමයි මේ අදාළ පියවර වඩා විධිමත් කරනු ලැබුවේ. ඔව්, මේ කාරණාව ගැන අද ඩේලි නිවුස් පොත් පතත් තොරතුරු වාර්තා කරනවා. ප්‍රෙසිඩන්ට් එම්පවර්ස් ඕල් ඒජන්සීස් ෆෝ බෑඩ් වෙදර් ඉම්පැක්ට් කියලා අද වාර්තා කරන්නේ. ට්‍රයිෆෝසස් පොලිස් මෙඩිකල් රෙස්පොන්ස් යුනිට්ස් ඔල්රෙඩි රෙස්පොන්ඩින් කියලා අද වාර්තා වෙන්නේ. ප්‍රෙසිඩන්ට් ගෝඨාභය රාජපක්ෂ යෙස්ටර්ඩේ බීෆ්ඩ් අප් ඩිසාස්ටර් රෙඩිනස් ඓලන්ඩ් වයිඩ් විත් ඩිරෙක්ටිව් ටු ඕල් රෙලවන්ට් ගවර්න්මන්ට් ඒජන්සීස් ඇන්ඩ් ඔෆිසර්ස් ටු ගෝ ඔන් හයි ඇලර්ට් ඊවන් ඇස් ඇඩ්වර්ස් වෙදර් කන්ඩිෂන්ස් සිග්නල් ද ස්ටෙඩිලි ග්‍රෝවිං ඉම්පැක්ට් ඔන් පොපුලේෂන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියලා අද මේ සම්බන්ධයෙන් වාර්තා වෙන්නේ. අයහපත්
කාලගුණක තත්ත්වය නිසා මේ තත්ත්වයේ යථාතත්වයට පත්කර ගැනීමට ඒ අදාළ ආයතන සියල්ලකටම ඉතාමත් කඩිනමින් ඒ අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනපතිතුමන් මේ වෙද්දී උපදෙස් ලබා දෙලා තිබෙනවා. ත්‍රිවිධ හමුදාවට පොලිසියට සහ අනිකුත් වෛද්‍ය ආධාර සපයන සියලුම ආයතනවලට තමන්ගේ විශේෂ සහාය මේ අවස්ථාවේදී දක්වන ලෙස ජනපතිතුමන් මේ වන විට ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් සිලෝන් ටුඩේ පුවත්පතත් අද තොරතුරු සඳහන් කරනවා. President orders relief for affected කියලා යද මේ සම්බන්ධයෙන් වාර්තා කරන්නේ. The DMC yesterday stated that heavy rainfall is possible with about 150 millimeters in northern and eastern provinces, particularly in Jaffna, Kilinochchi, Mulathive and Trincomalee districts. කියලා වාර්තා වෙන්නේ. මිලිමීටර් 100ත් 150ත් අතර වර්ෂාවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම යාපනයේ කිලිනොච්චි, මුලතිව් සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් මේ වර්ෂාව සහිත කාලගුණය දකින්න පුළුවන් කියන කාරණාව තමයි මෙලෙස සඳහන් කරන්නේ. අපි ඊට පස්සේ ඔබේ අවධානය රැස ඉහළින් වූ දකුණු පස තීරයේ විශේෂ අවධානය ලක්වන්න ඕන කාරණාව විශේෂ අවස්ථාව ඇති වූවන්ගේ ජාත්‍යන්තර දිනය අද ඒ පිළිබඳව සටහන් එක්කරන රැස පුවත්පත කියා සිටින විශේෂ අවස්ථා සහිත වූවන්ගේ ජාත්‍යන්තර දිනය ලෝකයේ ඔවුන්ට මිතුරු තැනක් කරමු කියන ජාතික සිහි කැඳවීම ජාත්‍යන්තර සිහි කැඳවීමයි සිදු කරන්නේ. විශේෂයෙන්ම තමන් දුබලයේ සිතන තාක්කල් ජීවිතයෙන් ලබාගත හැකි තෘප්තියක් ඇතිවන්නේ නැහැ. ඒ නිසා ශක්තිමත් මානසිකත්වකින් යුක්තව සම අයිතීන් තුළින් සමාජ අභිමානයක් දිනා ගැනීමට ඔවුන් පෙළඹීම සහ ඔවුන්ට ඒ සඳහා ඇවිසි සවිය ජවය දිරිය ලබා දීමට පියවර ගත යුතු බව තමයි අද දවසේ මතක් කරන්නේ රැස විශේෂ අවස්ථාව සහිතුවන්ගේ ජාත්‍යන්තර දිනය පිළිබඳව කදිම ලිපියක් එක් කරමින් අපි ඊට පස්සේ රැසෙහි ප්‍රධාන සිරස්තලයට ඔබේ අවධානය යොමු කරන්නට පියවර ගන්නේ එයත් ජාතික ආර්ථිකය නන්වාලීමේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සටහන් පෙළක් එක් කරන නිසා ශුද්‍ර මූල්‍ය ගොවි ණය ඇතුළු ණය වර්ග රැසක් කපා හැරීමට ගත් පියවර පිළිබඳව මේ හෙළිකරන රාජ්‍ය අමාත්‍ය ශාන් සේමසිංහ අද දවසේ දින මින පුවත්පතේ ඒ පිළිබඳව සටහන් එක් කරමින් මෙන් මේ විදියට අපිට හමුවන්නේ ඒ තොරතුරු. ගොවි ණය කැපීම ගැන සති දෙකක වාර්තාවක් ඊට ඉස්සෙල්ලා අපිට හමු වෙනවා විශේෂයෙන්ම ගොවි ණය කැපා හැරීම පිළිබඳ වාර්තාවේ කියා සිටින්නේ ගොවි ණය කැපීම ගැන සති දෙකකින් වාර්තාවක් ලබා දීමට කළ නියෝගය පිළිබඳව ඒ අතර ඒ වාර්තාවේ සටහන්ව තිබෙන්නේ වසර ගණනාවක් එක දිගට යල මහ කන දෙක විවිධ ස්වභාවික ආපදා නිසා විනාශයටපත් වී ගොවි ණය ගෙවා ගැනීම නොහැකි සිටින ගොවි ජනතාවට මෙම ණය පහසුකම් ලබා දීමේදී ඔවුන් ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක පත් වී තිබුණාන් එය පියවා ගන්නට අතහිත දීම පිළිබඳව ගොවි ජනතාව බැංකුවලින් සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය මුදල් වලින් කොපමණ මුදලක් කපා හැරිය යුතුද ඒ සති දෙකක් ඇතුළත සම්පූර්ණ වාර්තාවක් රාජ්‍යයට ලබා දෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ රාජ්‍ය පෞද්ගලික බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. සංවර්ධන බැංකු කටයුතු සහ ණය යෝජනා ක්‍රම රාජ්‍ය අමාත්‍ය ශාන් සේමසිංහ මහතා මේ පිළිබඳව ඊයේ පිළිදරව් කළේ. ඔයතකම ඩේලි නිවුස් පුවත්පත විදිහට මේ ළඟට අපි අවධානය යොමු කරන්නේ ලීජ්ඩ් 90 බිලියන් රුපීස් ලොස් කෝස් ඩියුරින් ප්‍රීවියස් රෙජිම් මිනිස්ටර් ඕඩර්ස් රිපෝර්ට් ඔන් කෙරවලපිටියේ LNG පවර් ප්ලාන්ට් passenger transport and power and energy minister mahinda amarawira requested the officials to submit a report immediately on kerevalapitiya liquefied natural gas lng power plant which is said to have caused a loss of 90 billion rupees to the government me sambandhayen thamai ada daily news puwatpata vaartha karanne kerevalapitiya balagariya sambandhayen ithamath ikmanin ne awashya vaarthawak sapayana lesa mahinda amarawira amaathithuma me wedi danum dila thibena me kerevalapitiya me balagariya nisa rupiyal billion 90ක ආඩුවක් මේ විදිහට රාජ්‍යයට සිදු වෙලා තිබෙනවා කියන කාරණා වාර්තා වෙනවා. මේ හේතුව නිසා මේට හේතුව සොයා ගැනීම සහ මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වෙනුවෙන් වහාම වාර්තාවක් සපයන ලෙසයි මේ වෙන විට උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒත් එක්කම අපි මිලඟට අවධානය යොමු කරන්නේ අද පුවත්පතේ වාර්තා වෙන කාරණාවක් වෙතට. අද පුවත්පත අද විතරක් නෙමෙයි මේ කාරණාව සෑම පුවත්පතක්ම මේ ආසන්න දවස් දෙකක තුනක ඉඳලා කතා බහ කරනවා. ලංකාවට විශේෂ ජාත්‍යන්තර කළු පැල්ලමක් ඇති කිරීමට එල්ල කිරීමට දරන්නා වූ මේ කුප්‍රකට ප්‍රයත්නය පිළිබඳව අද දවසේ ස්විස් ස්ථානාපති කාර්යාලය ඉදිරිපිට සත්‍යාග්‍රහයක් යනුවෙන් වාර්තා කරන්නේ මවුබිම වෙනුවෙන් රණවිරුව සංවිධානයේ කැඳවුම් කරු සත්‍යාග්‍රහයක නිරතුණා විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඒ උපවාසයේ අත්හැර දමනවා
අතුරලි රතන ස්වාමීන් වහන්සේ සහ ඇඩ්මිරල් වීරසේකරගේ ඉල්ලීම මත කොහොමනම් මේ කියන්නේ සුවිස්ථානපති නිලධාරිනිය පැහැරගත් බව කියන සිද්ධිය විමර්ශනයට තානාපති කාර්යාලයේ සහය දෙන්න. මේ තානාපති කාර්යාලය විතරක් නෙමෙයි දිලිනි දැන් තානාපති කාර්යාල බටහිර තානාපති කාර්යාලයේ රැසක් ඔන්න දැන් අවියමෝරාගෙන ඉන්නවා ශ්‍රී ලංකාවට එරෙහිව මේ කළු පැල්ලම ව්‍යාප්ත කිරීම පිණිස සුවිස්ථානපති කාර්යාලයේ රාජකාරී කරන ශ්‍රී ලාංකික සේවිකාවකට සිදු කළේ ඇයි කියන අවිහිරතා සහ බලපෑම් කිරීම පිළිබඳව දැන් ඊයේ රාජසේනාරත්න මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ඒ දැක්ක වගේ කිව්වා කටට පිස්තෝලය තියලා තියෙනවා මෙහෙම කළ දෙනවා. මම හිතන්නේ මේ ඇය හොයාගන්නට රාජසේනාරත්න මන්ත්‍රීවරයාගෙන් ඇහුවනම් ඉන්න තැන හොයාගන්න පුළුවන් වේ. මොකද ඒ සිද්ධිය ඊටාම වීඩියෝ පටයක් වගේ ඉදිරිපත් කළා. කොහොම වුණත් මේ අජිත් ප්‍රසන්න මේජවරයා විශ්‍රාමික මේජවරයා කියා සිටින්නේ සොයිස් ස්ථානාපති කාර්යාලය නිලධාරීන් පැහැරගත් බව සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පොලිස් පරීක්ෂණවලට ඔවුන්ගේ සහාය ලබා දෙන්න කියා. ඔවුන් ඇයි ඉදිරිපත් කරන්නේ නැහැ කොහොම හරි. අද ඊට පස්සේ අද දෙවෙනි වාර්තා කරන්නේ පැහැර ගැනීම ලකු නිලධාරීන් ජිනීවාගෙන යෑමේ සැලැස්මක් තිබෙන බවට කීර්ති වළංගුරු සූරියගේ වාර්තාව පැහැර ගැනීම ලක්වේ ඊයේ හිංසනය අද ලිංගික හිංසනයක් බවට පරිවර්තනය වෙලා තිබෙන බව කියන කොළඹ ස්විස් ස්ථානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා නිලධාරිනිය වෛද්‍ය පරීක්ෂණයේ ලක්නු කර ජිනීවා නුවරට ගෙන යාම සඳහා ස්විස් නිලධාරීන් සැලසුම් කරලා තිබෙන බව තමයි කියන්නේ. ඇයට හිංසා පීඩා වෙලා තිබෙනවා නම් ශ්‍රී ලංකා රජය කියන්නේ විදේශ අමාත්‍යාංශය කියන්නේ ඇය වෛද්‍ය පරීක්ෂණයට වහම ලක් කරන්නට ඉඩකඩ ලබා දෙන්න කියා. ඔව් මේ කාරණාව ගැන අද ඩේලි මිරර් පුවත්පතත් වාර්තා කරනවා. ප්‍රොටෙස්ටර්ස් අර්ජස් ඇලිජ්ඩ් වික්ටිම් ටු මේක් පොලිස් ස්ටේට්මන්ට් කියලා අද මේ සම්බන්ධයෙන් වාර්තා වෙන්නේ. මේජර් ඇටර්නි ඇට් ලෝ අජිත් ප්‍රසන්න හූ ඉස් ඕල්සෝ ද කන්වර්නර් ඔෆ් මෞබිම වෙනුවෙන් රණවිරු ඕර්ගනයිසේෂන් යෙස්ටර්ඩේ ලොන්ච්ඩ් අ සිට් ඉන් කැම්පේන් අවුට්සයිඩ් ද ස්විස් එම්බසි ඉන් කොලඹ අර්ජින් ද ඇලිජ්ඩ් වික්ටිම් ඔෆ් ද ඇලිජ්ඩ් ඇබ්ඩක්ෂන් ටු මේක් ස්ටේට්මන්ට් ටු ද පොලිස් කියලා අද මේ සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පත ඡායාරූපයක් සමගින් තොරතුරු වාර්තා කරන්නේ. දිවයිනෙහි ප්‍රධාන සිරස්තලය මෙන්න යළිත් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ කෙරුම් පිළිබඳව වෙන හෙළිදරව්ව සුදු වෑන් කතාව CIDN පරීක්ෂණයක්. රාජිතගේ මාධ්‍ය හමුවේ වීඩියෝ පට උසාවෙන් ඉල්ලයි. හිටපු සෞඛ්‍ය ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් පසුගිය 10 වෙනිදා ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක නැමැති පුජ්‍යලයන් දෙදෙනා මාධ්‍ය හමුවට කැඳවා රට තුළ සිදුවේ යැයි කියන මිනිමැරුම් පැහැරගැනීම අතුරුදන් කිරීම සොරකම් කිරීම සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ ඊයේ පසුරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙමීට දැන දුන් තොරතුරු තමයි මේ විදිහට අපිට හමුවන්නේ. මේ අපිට මැතිවරණයට පෙරාතුව දරුවේ ප්‍රයත්නයේ ඡායාරූප සටහනකුත් එක් කරනවා. මේ ගැන සටහන් එන්නේ අද දවසේ දිවෙන ප්‍රධාන සිරස්තලේ ඇතුළු පුවත්පත් කිහිපයකම වාර්තා කරනවා. කිව්ව වගේ නෙමෙයි මේ උසාවියට ගිහිල්ලත් කියන්නට සිද්ධ වෙන වගේ තමයි මෙහිදී මතක් කළ දෙන්නේ. CID to probe Rajita's white van remark daily mirror පුවත්පතය ලෙස වාර්තා කරන්නේ. The CID yesterday reported facts to the Colombo's chief magistrate's court to launch a fresh investigation into the controversial statement made by the former minister Rajit Sinharatna on white van drivers at a press conference held prior to the presidential election. මේ කාරණාව ගැන මෙලෙසයි daily mirror පුවත්පතය තොරතුරු වාර්තා කරන්නේ. ඉතින් ඔබ නැවතත් රෝදවසේ පත්තර සමගින් ඊළඟට අපි අවධානය යොමු කරන්නේ දිනමින පුවත්පත වෙතට. ජාත්‍යන්තර වශයෙන් නායකකාරකාදීන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සුබපතන සහ ඔවුන්ගේ අතහිත තහවුරු කර ගැනීමට පැමිණීමේ සිටිනවා. ඊයේ තානාපති නිලධාරීන් රැසක් ජනාධිපතිතුමන් හමුවේ තමන්ගේ සහාය පළ කර සිටියා. ඒ එක්කම පාකිස්තාන විදේශ අමාත්‍යවරයා සංචාරයක නිරත වෙමින් ජනාධිපතිතුමන්ට සුබපැතීමට පැමිණියා. මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩීමට පාකිස්තානයේ සහාය ඕන යනුවෙන් ජනාධිපතිතුමන් කියා සිටියේ පාකිස්තාන විදේශ අමාත්‍යවරයාට. දෙරටේ ද්විපාර්ශ්වීය සබඳතා තව තවත් ශක්තිමත් කරනවා යනුවෙනුත් පාකිස්තාන විදේශ අමාත්‍යවරයා සටහන් එක්කලා. මත්ද්‍රව්‍ය ජාවාරම සහ මත්ද්‍රව්‍ය භාවිතය රට මුහුණ පාසින බරපතල වෝදුරක් බවත් මේ විවේචනය පිටුදැකීමට පාකිස්තානයේ සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාකිස්තාන විදේශ අමාත්‍යවරයාට සිහිපත් කළා. ඒකම ඉස්ලාමීය අන්තවාදයට එරෙහි සටනේදී ශ්‍රී ලංකාවට සහාය වන ලෙස ජනාධිපතිවරයා පාකිස්තාන විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා. ඊට මදක් පහතින් අපිට හමුවන්නේ පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යවරයා ෂාත් මහමුද් කුරේෂි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණු අවස්ථාව ඔවුන්ගේ ඔහුගේ සුබ ප්‍රාර්ථනා වත්මන අගමැතිතුමන්ට එක් කරන අවස්ථාව තමයි. පාකිස්තානය ශ්‍රී ලංකාවට කාලාන්තරයක් තිස්සේ අතහිතතුන් ඉතාම මිතුරු රාජ්‍යයක්. ඒ සහයයි මේ පළ කර සිටින්.
President asks Pakistan to help boost trade, combat extremism, drug smuggling. Daily News Pathpata MLS Avarta Karana me sambandhin Pakistan Foreign Minister Shad Mahmood Qureshi called on President Gotabaya Rajapakse at the Presidential Secretariat yesterday. Qureshi expressed Pakistan's keen interest in further strengthening bilateral relations with Sri Lankan, especially in the areas of economic development, trade, security cooperation and regional cooperation. The communique said kela yada me sambandhin vartha karanne පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාව අතර මේ දෙරට අතර පවතින සම්බන්ධකම් තවත් වැඩි දියුණු කර ගැනීමට විශේෂයෙන්ම මේ වෙළඳ කටයුතු සම්බන්ධයෙන් අන්තවාදයේ පරාජය කිරීම සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය උගදුර පිටු දැකීම සම්බන්ධයෙන් සහ මේ ආගමික කටයුතු සම්බන්ධයෙන් උත් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සම්බන්ධකම් තවදුරටත් තර කර ගැනීම මේ හමුවීමේ අරමුණක් බවට පත් වෙලා තිබුණා. ඒ වගේම තමයි තවත් ඡායාරූපයක් සමගින්ම අද වාර්තා කරන ඩේලි නිවුස් පුවත්පත President meets Pakistani Foreign Minister. Pakistan Foreign Minister Shad Mahmood Qureshi called on President Gotabaya Rajapakse at the Presidential Secretariat yesterday කියලායි ඡායාරූපයක් සමගින් ජනාධිපතිතුමන් සහ පාකිස්තාන විදේශ මාත්‍යවරයා හමු වුණු ඒ අවස්ථාව අද ඩේලි නිවුස් පුවත්පත මෙලෙස වාර්තා කරේ. ආණ්ඩුව වක්‍රබදු සහන ලබා දුන්න එය දැනටමත් ක්‍රියාත්මකයි. ඍජුබදු සහන ජනවාරි 1වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජිතයි. ඒ අනුව අගමැතිතුමන් මැති ඇමතුණුට මතක් කරනවා ජනතාම හමුවට ගොස් ආණ්ඩුවේ බදු සහන ගැන හොයා බලන්න. ආණ්ඩුව මගින් ලබා දුන් බදු සහන ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව ජනතාව හමුවට ගොස් හොයා බලන ලෙසත් ඒ විධිමත් කරන ලෙසත් විශේෂයෙන් ව්‍යාපාරික ප්‍රජාවට මේ දැනුම ලබා දෙන්න ඒ පාරිභෝගිකයන්ගේ හිතසුව පිණිස ක්‍රියාත්මක වෙනවාද යන සොයා බලන්න කියා තමයි අගමැතිතුමන් මේ මැති ඇමතුණුට උපදෙස් ලබා දීලා තිබෙන්නේ. ඔයත්තකම අගමැතිතුමන් පාකිස්තානු විදේශ මාත්‍යවරයා මුණ ගැසුණු අවස්ථාව සමග ඡායාරූපයක් අද ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරනවා. පාකිස්තානයේ ෆොරින් මිනිස්ටර් ෂාඩ් මහමුද් කුරේෂි yesterday called on Prime Minister Mahinda Rajapaksha at Temple Trees to convey a special message from Pakistani Prime Minister Imran Khan කියලායි අද ඩේලි නිවුස් පුවත්පත ඡායාරූපයක් සමගින් මේ වාර්තා කරන්නේ. පාසු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් විශේෂ කමිටුවක් පත් කරනු ලැබුවා. ඒ මැතිවරණ පෙරාතුව ලබා දුන් ප්‍රතිඥාවක්. ඒ අනුව ආරක්ෂක යාන්ත්‍රයේ බිඳ වැටීමට වග කී යුත්තේ කවුද වහාම හෙළි කරගත යුතු බව ජනපති අවධාරණය කරනවා. පාසු ප්‍රහාර සිද්ධිය සම්බන්ධව ආරක්ෂක යාන්ත්‍රයේ බිඳ වැටීමට වග කී යුත්තේ කවුරුන්ද යන කඩිනමින් හෙළි කරගත යුතුයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂයෙන් මතක් කරන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් පොරොන්දුවක් අනුව තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. පසුගිය 21 වෙනිදා ඒ කියන්නේ අප්‍රේල් 21 වෙනිදා පාසුකු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කරන පිසපත් කර ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සාමාජිකයන් ඊයේ හමු අවස්ථාවේ ඒ සාමාජිකයන් කියා සිටියේ බුද්ධිංශ තොරතුරු ලබා තිබියදී මෙය වෙනවා යයි තහවුරු යලි යලි තහවුරු කර තිබියදී ඒ ගැන විමසිලිමත් නොවීම මෙයට ප්‍රධාන කාරණාව වග ඔවුන්ට පෙනෙන තිබෙන බව මෙහෙළිදරව් අද දවසේ සිදු කරන්නේ දිනමෙන පුවත්පත. ඩේලි නිවුස් පුවත්පතත් මේ කාරණාව සම්බන්ධයෙන් අද තොරතුරු වාර්තා කරනවා. ප්‍රෙසිඩන්ට් ප්‍රොමිසස් ටු බ්‍රින් දෝස් රෙස්පොන්සිබල් ටු බුක් කියලායි අද වාර්තා වෙන්නේ. ප්‍රෙසිඩන්ට් ගෝඨාභය රාජපක්ෂ හැස් ස්ට්‍රෙස් ද ඉම්පෝර්ටන්ස් ඔෆ් ෆයින්ඩින් අවුට් දෝස් රෙස්පොන්සිබල් ෆෝ ද කලැප්ස් ඔෆ් ද සිකියුරිටි ඔපරේටර්ස් දැට් ලෙඩ් ද ඊස්ටර් සන්ඩේ ඇටැක්ස් ඉන් ඒප්‍රිල් කියලායි වාර්තා වෙන්නේ. මේ සිදුවීම පිටපස්ස සිටින පිරිස සොයාගැනීමේ තිබෙන වැදගත්කම ජනපතිතුමන් අවධාරණය කරා කියන කාරණාව තමයි අද ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන්නේ. මෞබිම ප්‍රධාන සිරස්තලයට සමගාමීව වාර්තා කරන ලොකු පොල්ගෙඩි අකුරෙන් කියන කාරණාව වන් ෂොට් නොකවුට් මහමැතිවරණට එජාපයෙන් නාමය යෝජනා නොදීමට ගත් පියවර පිළිබඳවත් මේ වාර්තාවේ කියන්නේ. මහමාර්ග හා මාර්ග සංවර්ධන හිටපු රාජ්‍ය ඇමති රංජන රාමනායක මහතාට ඉදිරි පාර්ලිමේන්තු මහමැතිවරණදී එක්සත් ජාතික පක්ෂයෙන් නාමය යෝජනා ලබා නොදීමට ඊයේ තීරණයක් ගත් බව එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨෙක් මෞබිමට කිව්වා කියලා තමයි වාර්තා කරන්නේ. හැබැයි රංජන රාමනායක මහතාත් කියා සිටියේ ජාතික ලැස්තුවෙන් ආපු ඇතැම් පිරිසකට තමන්ට බලපෑම් කරන්න නොදෙන බව කොහොමනත් මේ සියල්ලෙන් හෙළිදරව්වන්නේ එජාපයේ උත්සන්න වෙමින් පවතින අභ්‍යන්තර ආරවුල පිළිබඳව. ඔව්, මේ කාරණාව ගැන අද සිලෝන් ටුඩේ පුවත්පතත් වාර්තා කරනවා. කන්ටෙස්ටින් 2020 ජෙනරල් ඉලෙක්ෂන් ටෆ් ලක් ෆෝ රංජන් කියන කාරණාව තමයි මේ සම්බන්ධයෙන් තොරතුරු සහිතව අද සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරන්නේ. එත් එක්කම අපි ඊළඟට අද පුවත්පතේ වාර්තා වෙන කාරණාවක් වෙතට අවධානය යොමු කරන්නේ. අද පුවත්පතේ වාර්තා කරනවා විශේෂයෙන්ම විපක්ෂ නායක හා පක්ෂ නායකයන් පිළිබඳ විපක්ෂයේ හා පක්ෂයේ නායක ධුරය ගැන ඒත් එජාපයේ සම්බන්ධ තොරතුරක්. විපක්ෂ නායක හා පක්ෂයේ නායක ධුරය ගැන සාකච්ඡාවට එජාප මන්ත්‍රීවරු 5 වෙනිදා රැස් වෙන නියමිත බව, විපක්ෂ නායක ධුරය පක්ෂ නායක ධුරය ඇතුළු මතුවැති ගැටලු කිහිපයක් ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අනිද්දා රැස් වෙන්නේ. කොහොමනත්
තමවත් හරියටම විපක්ෂ නායකය කවුද පක්ෂ නායකය කවුද කියලා උන්ට නිරාකරණය කර ගැනීමට පුළුවන් කමක් නැහැ. ජනාධිපතිවරණ අපේක්ෂකයා යම් තරමකට හරි එළියට ආවේ ස්විස් ස්ථානපති කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කළේය කියන සිද්ධියට මාධ්‍ය ප්‍රකාශයක් කිරීමට පමණයි. මේ තොරතුරු හෙළි කරන්නේ අද පුවත්පත. Ranil says did not maintain files on ministers, UNP leader and former Prime Minister. Ranil Wickremesinghe yesterday said he was not involved in preparing files on the conduct of ministers in the former government. Taman me pahugiya andukale hitupa amatiyawarunge e datta gabara kirima saha e sambandhen sahayogayak nodakku e sambandhen katiyutu nokarapu bawa tamai Ranil Wickremesinghe mahata me lesa sandahan karanne. E wagema tamai Daily Mirror puwathpatha wartha karana tawat karanamak wetarai awadahane. Post of opposition leader UNF to take final decision on Thursday කියලා සඳහන් වෙන්නේ. The UNF parliamentary group will take the final decision on the post opposition leader on Thursday. UNP general secretary Akhil Virajkari Vasam told කියලා වාර්තා වෙන්නේ. Akhil Virajkari Vasam මහතා සඳහන් කරන්නේ මේ විපක්ෂ නායක තනතුර සම්බන්ධයෙන් Tamange පක්ෂයත් සමග අවසන් තීරණය එන බ්‍රහස්පතින්දා ලබා ගැනීමට තීරණය කළ තිබෙන බව තමයි මෙලෙස Daily Mirror පුවත්පත වාර්තා කරන්නේ. ඊට පස්සේ අපි දිවෙන පුවත්පතේ සබහසාර තීරයට ඔබේ අවධානය යොමු කරන්නේ විශේෂයෙන්ම කාලගුණික විපර්යාස සිදු වෙනවා කාලගුණේ අපිට හිංසාකාරී විදිහට හැසිරෙනවා එහිදී අපිට තවත් විශේෂ කමක් තියෙනවා. ඔව් විශේෂ කාරණාවක් අද වාර්තා වෙනවා ඩේලි මිරර් පුවත්පතේ. ශ්‍රී ලංකාව ලැබපු ජාත්‍යන්තර ජයග්‍රහණයක් ගැන තමයි අද වාර්තා වෙන්නේ. At International Robotics Competition, Japro University students sorting hat bag first place කියලා අද වාර්තා වෙන්නේ. ජයවර්ධන විශ්වවිද්‍යාලයේ විද්‍යා අධ්‍යනාංශයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ පරිගණක විද්‍යාංශයේ සිසුන් පිරිසක් විසින් මේ හැරි පොටර් චිත්‍රපටි මාලාවේ තිබෙන මේ තොප්පිය වගේ අපූර්ව තොප්පියක් නිර්මාණය කළ තිබෙනවා. රොබෝ තාක්ෂණ යොදාගනිමින් තමයි මේ තොප්පිය නිර්මාණය කළ තිබෙන්නේ. සෝටින්ග් හැට් කියලායි මේ තොප්පිය හඳුන්වන්නේ. තින් ඔවුන්ට මෙවැනි විට මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික මේ රොබෝටික්ස් කම්පිටිෂන් මේ රොබෝ තාක්ෂණය හා සම්බන්ධ තරගයකින් ජයග්‍රහණය ලබා ගන්නට මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසට මේ සුවිශේෂී නිර්මාණයත් එක්ක හැකියාවක් ලැබිලා තිබෙනවා. ඉතින් ඉතාමත්ම සතුටින් අපි මේ ගැන මතක් කරන්න කැමතියි. විශේෂයෙන්ම නවෝත්පාදන ක්ෂේත්‍රයේ පෙරළි කරන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වර්තමානිකයන් විශේෂම පාලන අධිකාරිය මගකීම් ඔස්සේ පියවර ගත්තා. 60 වස් සම්පූර්ණ ජයපුරට සුභාශිංසනයක් සමග තමයි මේ කාරණා මතක් කරන්නේ. මේ රටේ තරුණයෝ විශේෂයෙන්ම පරිසරය සුවපත් කරන්නට පරිසරය ලස්සන කරන්නට ඒකම කුඹුරු ඉඩම් අස්වද්දන්නට දරන්නා වූ මේ ප්‍රයත්නයට ඔවුන්ට අතහිත වෙන සුබ ප්‍රාර්ථනා පිණිස මේ ලස්සන රටක් හදන්න දරන ප්‍රයත්නයට අපි ඔවුන් අපේ ගෞරවය පුද කිරීම පිණිසයි මේ තරුණයන්ගේ ක්‍රියාකාරකම පිළිබඳව මම මේ කියන්නට හදපු කාරණාව අතරමඟ නතර කළ ඉඩ දුන්නේ. දැන් අපි සබහසර තීරයේ ජගත් කනහර ආරච්චි ඉදිරිපත් කරන මතක් කිරීම මේ ජාතික සිහි කැඳවීමක් විශේෂයෙන්ම මේ රට මේ මහ පොළොව සුවපත් කරන්නට වනගහනය වැඩි වර්ධනය කළ යුතුයි. ගහක් කපන එක කියනවට වඩා ගහක් හිටවන එක පෙන්වන එක ඵලදායි කියලා අපි විශ්වාස කරනවා. නමුත් රටක් බලාපොරොත්තු වන විල්පත්තුවේ සාධාරණත්වයේ යන යෙදුම සහිතව මේ ජගත් කනහර ආරච්චි මතක් කරන්නේ විල්පත්තුව වනාන්තර සංකීර්ණයට අයත් ඒ ප්‍රදේශයන් වනාන්තර ප්‍රදේශ පැරණි පුත්තලම් මණ්ඩාරම් පාරේ සිදු කර ඇති වනාන්තර විනාශය හෙළිකිරීම හා පදිංචි කිරීම පිළිබඳව 2012 වසරේ පටන් පමණ පවතින මහත් ආන්දෝලනයක්. මේ කාරණා සේරම එක්කම ඔහු මතක් කරනවා විල්පත්තු වන විනාශය රටක් නොව ලෝකයක් හෙළූ වනාන්තර විනාශයකි. ඒ මහත් ඛේදවාචකයකි. බලය ඇතිකොට ඕනෑම දහදුරා වැඩක් කරන්නට දේශපාලනයට හැකි බව ප්‍රදර්ශනය කරන සිද්ධියකි. ඊට සාධාරණ හා යුක්තිය ලැබෙන තෙක් රටක් බලාපොරොත්තු සිටියදී නීතිපති දෙපාර්තමේන්තුවට මෙසේ වග උත්තරකරුවන්ගේ සිතඟි ඉටුකරවා දීම සඳහා ක්‍රියා කිරීමේ සදාචාරාත්මක අයිතියක් නැත. මේට පෙර ආතුව සිදුවීම් මාලාව ගැනයි මේ කියන්නේ. ජාති ආගම් කුලමල බෙහෙද නොමැතිව ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාගේ ලෝකයක් සුවපත් කරන්නටත් කටයුතු කළ විල්පත්තුවට සාධාරණයක් ඉටුවනතුරු අපි සැවම බලා සිටිනා වගයි මේ ලිපිය සිහි කැඳවන්නේ. ඔව් මේ ලස්සන ශ්‍රී ලංකාව ගොඩනැගීමේ මේ වැඩපිළිවෙලේ තවත් එක් පියවරක් විදිහට මේ වෙරළ බඩ තීරයන් පිරිසිදු කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් මේ වෙන විට දියත් වෙමින් තිබෙනවා. ඩේලි මිරර් පුවත්පතේ අතුරු පිටුවක් තමයි මේ කාරණාව අද වාර්තා කරන්නේ. ඡායාරූප සමගින්ම coastal stretch in Moratuwa cleared of garbage කියලායි මේ සම්බන්ධයෙන් අද වාර්තා වෙන්නේ. In line with the environmental conservation programs launched across the country, a cleanup campaign was launched in Moratuwa spearhead by the municipal council over the weekend to clean 10 km coastal stretch කියලායි වාර්තා වෙන්නේ. වෙරළ බඩ තීරය කිලෝමීටර් 10ක පමණ දුරක් පිරිසිදු කිරීමට මේ වෙදි තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් එකතු වෙලා ඉන්නවා කියන කාරණාව තමයි අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ. අපි කාටුන් බලන්නේ හදන්නේ අපි MD මාර්සපාලගේ කාටුන් එක ඔබේ අවධානයට මුලින්ම මෙන්න දෙන්නගේ කතාව. මෛත්‍රී නැවත දේශපාලනයට දේශපාලනයේ උපදිනවලු. ඇති ආන්තං
දෙයනය කළ හිනා වෙලා ඇත්ත පියාගත්ත හැකි කියලා මේ ආතට හිතෙන්නේ ඒ කතාව ඇහුවට පස්සේ මෙයත් එයට නොදවෙනි නැහැ. පංකජ රවින්දගේ සර්දම බලමු මේ සර්දම කොහොමද කියලා. මම මැරෙන තුරා සේවය කරනවා කියලා මෛත්‍රී මහත්තයා කියනවා. එතුමා කරපු සේවය අපිට මැරෙන තුරා අමතක වෙන්නේ නැහැ සර් කියලා මතක් කළ දෙනවා. ඒ අයගේ කතාව බහේදී මෙන්න එම්.ඩී. වීරරත්නගේ මරිසිපාල අද දවසේ කාටුන් අවසන් කාටුනේ අර කියූ කාරණාවල් හිතේ තියාගෙන මෙයත් අහන්න. මකෝ යන්න හදනවලු. ඉන්න ඕන අය යන්න හදනවා. යන්න ඕන අය ඉන්න හදනවා කියලා මරිසිපාල මතක් කළා දෙනවා. හොඳ එහෙනම් ඒත් එක්කම අදට රූ දවසේ පත්තර සමගින් අපි ඔබගෙන් සමගන්නයි මේ සූදානම් වෙන්නේ. නැවතත් හෙට හමු වෙනතෙක් ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක්. අයිබෝවන්. අයිබෝවන්.